ඉන්දියාවේ ක්‍රීඩකයන් එක්ක අපේ ක්‍රීඩකයන්ගේ තියෙන ලොකු බැඳීමක් අසල්වාසීන් වීමත් නිතර කණ්ඩායම් දෙක තරඟවල මුණ ගැහිමත් මේකට හේතු වෙන්නේ නැති. මේ විදිහට ලංකාව දෙවෙනි ගෙදර වගේ කියලා කියන ක්‍රීඩකෙක් තමයි වර්තමාන ඉන්දියා පුහුණුකරු රවි ශාස්ත්‍රී කියන්නේ. ඔහු තමන්ගේ දෙවෙනි ගෙදර ලංකාව වෙන්නේ කොහොමද කියලා පසුගිය දවසක මාධ්‍ය හමුවකදී කියලා තිබුණා. මගේ විදේශ ගමන් බලපත්‍රයේ පළමු සංචාරය කරපු රට විදිහට සඳහන් වෙලා තියෙන ශ්‍රී ලංකාව. ඒ මම 19-15 ක්‍රිකට් ගහද්දී. ඒ සංචාරයේ මේ ලස්සන රටේ අපිට සුන්දර මතකයන් රැසක් ඉතිරි කළා. අපි රටේ හැම පැත්තකටම වගේ ගියා. මාස දෙකක කාලයකදී ඊට පස්සේ ශ්‍රී ලංකාවට ක්‍රීඩකෙක් විදිහට ගොඩක් වෙලාවට ආවා. 1994 ක්‍රිකට් පිටින් සමුගත්තට පස්සේ මම විස්තර විචාරකෙක් විදිහට ලංකාවට ආවා. ඊට පස්සේ මම පුහුණු කරුවෙක් විදිහට පළවෙනි සංචාරයේ ඉන්නේ මේ ලස්සන රටට. මට ලංකාවේ යාළුවෝ ගොඩක් ඉන්නවා. පිටියේ ප්‍රතිවාදී වුණත් හොඳම යාළුවෝ විදිහට ඉන්නේ එයාලම තමයි කියලා ශාස්ත්‍රී මේ හම්විදි කියලා තිබුණා. අර්ජුන අරවින්ද වගේ ක්‍රීඩකයෝ අඳුරගෙන දැන් අවුරුදු 30කටත් වැඩි. ක්‍රිකට් නිසා තමයි එයාලමට හම්බ වුණේ. අපි පිටියේ මැද ප්‍රතිවාදී වුණත් එළියේදී හොඳ යාළුවෝ. ශ්‍රී ලංකා ලෝක කුසලානේ දිනද්දී මම විස්තර විචාරකෙක් විදිහට හිටියා. මම ගොඩක් සතුටටපත් වුණ අවස්ථාවක් තමයි ඒක. ඇත්තට මේක පුංචි දිවිනක් වුණාට පුදුම දක්ෂය හිටපු තැන. ඒසරම් දිනල අවුරුදු 14ක් යද්දී ලෝක කුසලානේ දිනන්න සමත් වුණා. ඒ වගේම ලෝකයේ බිහිවුණු හොඳම නායකයෙක් වෙන අර්ජුන වගේම ලෝකයේ බිහිවුණු සුපිරිම ප්‍රතිකරුවෙක් වෙන අරවින්ද පෙන්ව 96 ලෝක කුසලානේ ඉන්දියාවට එරෙහිව තිබුණු තරගයේ ඕස්ට්‍රේලියාව එක්ක තිබුණු තරගයේ ඔහු මොනතරම් දක්ෂ ක්‍රීඩකයෙක්ද කියලා. ඇත්තටම ලංකාවේ ක්‍රීඩකයෝ ගැන මට තියෙන ලොකු ගෞරවයක්. ක්‍රිකට් අතීතය ගැන කතා කරපු ශාස්ත්‍රයේ ලංකාවේ වර්තමාන කණ්ඩායම ගැනත් ඉන්නේ ලොකු ගෞරවයකින්. මම නම් හිතන්නේ නැහැ ලංකා ක්‍රිකට් වල ගුණත්වය අඩු වෙලා කියලා. ඔවුන් පසුගිය කාලේ මුහුණ දුන්නේ වැඩිපුර ඉන්දියාවට. ඉන්දියා කණ්ඩායම මේ කාලේ හොඳටම ක්‍රීඩා කරන කාලයක්. ඉතින් ශ්‍රී ලංකාව ඒ තරඟවල පරාජය වුණා කියන්නේ ක්‍රිකට් වැටුණා කියන එක නෙවෙයි. අනිත් එක ලංකාවේ මේ කණ්ඩායමෙත් සහජ දක්ෂතා තියෙන දක්ෂයෝ ඉන්නවා. මම හිතන්නේ එංගලන්තේ, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වගේ රටක් ලංකාවට ආවොත් මට හිතෙනවා මේ ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගනී. අපි 2015 දී ලංකාවට ආපු වෙලාවේ තරඟාවලිය දෙකට එකක් විදිහට දිනුවා. ඊට පස්සේ ලංකාව ක්‍රීඩා කරපු තරඟ දිහා බලපු අය කිව්වා ලංකාවේ ක්‍රිකට් බැහැලා කියලා. හැබැයි ඊට පස්සේ ලංකාවට ආපු ඕස්ට්‍රේලියාවට මුකුත් දුන්නේ 3.0ක් විදිහට පෙරදිලා තමයි ගියේ. ඊට පස්සේ කවුද කිව්වේ ලංකාව දුර්වලයි කියලා? ඉන්දියාවේ පුහුණු කරුවා මේ හැමෙදී ලංකාවේ කුසල් මෙන්ඩිස්ගේ හැකියාව ගැන වර්ණනා කරලා තිබුණා. ඇතුළු කුසල් කියන්නේ දැනටත් ඉහළ තලයක ඉන්න ප්‍රතිකරුවෙක්. කුසල් අධ්‍යක්ෂින් ලැබෙද්දී මම හිතන්නේ ශ්‍රී ලංකාව බිහි කරන තවත් අග්‍රගණ්‍ය ප්‍රතිකරුවෙක් වෙයි. මේ විදිහට කුසල් ගැන කියපු ශාස්ත්‍රී තමන් දුටු දක්ෂතම ප්‍රතිකරුවා ගැන හෙවම අපූර්ව උත්තරයක් දීලා තිබුණා. ඇත්තට මේක අමාරු ප්‍රශ්නයක්. හැබැයි මම මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. මම කැමති ප්‍රතිකරුවා අරවින්ද. ඔහු වැදගත් තරඟවල පීඩනයක සෙල්ලම් කරන විදිය විශිෂ්ටයි. ඒකට හොඳ උදාහරණේ තමයි 96 ලෝක කුසලානේ ඉන්දියාවටත් ඕස්ට්‍රේලියාවටත් ගහපු ඉනිම්. මේ විදිහට තමයි ඉන්දියාවේ ක්‍රිකට් පුහුණුකරු ලංකාවේ ක්‍රීඩකයෝ ගැන කතා කරලා තිබුණේ. ඔයා මේ වීඩියෝට කැමති නම් ලයික් කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයා තවත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ආයේ ක්‍රිකට් පිටියේ අලුත්ම තොරතුරු සමගින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාවෙතින් පාට සුබ දවසක්.